මම ඉගෙන ගත්තේ ගම අසල අපේ ගම පානදුරේ කිට්ටුව ගම. ඔව්. ඒ ගම අසල පානදුරේ තිබුණා ශාස්ත්‍ර ශාලාවක් සන්ත ජෝන් ශාස්ත්‍ර ශාලාව කියලා. එහි මම බැඳී ඉගෙන ගත්තේ. අවුරුදු 5 එහාට ගියේ. මගේ පියාගේ බොහොම ඕලෑකමක් තිබුණා. මට වෛද්‍ය ශාස්ත්‍රය උගන්වන්නට ඉංග්‍රීසි වෛද්‍ය ශාස්ත්‍රය දොස්තර කෙනෙක් කරන්න. දොස්තර කෙනෙක් කරන්න මක් නිසාද මගේ පියා බොහොම ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඉතින් එතුමාගේ ආසාව තිබුණා මේ වෛද්‍ය ක්‍රම දෙක පිළිබඳවම පුහුණුවක් මා තුළ ඇති කරන්න ඕනයි කියලා. ඒකට ප්‍රධාන වශයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මගේ පියාගෙන් ඉගෙන ගන්නට පුළුවන්කම තිබියදී කල්පනා කළා මේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ ඉගෙන ගන්නට විද්‍යාලයකට බැඳෙන්න ඕන නිසා ඉතින් ඉංග්‍රීසි විද්‍යාලයට එකවරටම ගියා. නමුත් මගේ පියා බොහොම ප්‍රිය කළා පෙරදිග භාෂා පිළිගන සිංහල සංස්කෘත පාලි පිළිබඳව ඉගෙනීමක් ලබා දීමට අදාසක් තිබුණා. ඔව් අවශ්‍යතාවක් තිබුණා. ඉතින් ඉංග්‍රීසි ස්කූලට යන ගමන් මේක කරන්න පුළුවන් ගමක් නෑ. මක් නිසාද ඒ කාලේදී ඉංග්‍රීසි විද්‍යාලයවල සිංහල කතා කරන්න ඉගෙනීම තිබුණා කියලා දැක්කම සිංහල කතා කරන්න දෙන්නෙත් නෑ. ක්ලාසියේදී සිංහල කතා කරලා දඩ ගහනවා, බංකුවට දමනවා, අච්චු කරනවා. ඉතින් සිරසුරා දවස්වල මාව එක්ක යනවා මගේ පියා බේත්සාපුවට. ඒ බේත්සාපුව තිබුණේ මූදු විරලයිනේ. දවල්ට කෑම කාලා මට මතකයි දවසක් කිරිපත් හැදුවා. මේ අද හොඳ මඟුල් කටයුත්තක් ආරම්භ කරන්න යනවා කියලා කිරිපත් හදලා කිරිපත් කන්න දීලා දවල් දෙකට විතර මම එක්ක ගියා වෙරළට. එක්ක ගිහිලා ඉතින් අර රළපාගල ශ්‍රී ලංකාවට ආවෙන් පස්සේ මේ තැනකට වාඩි වෙලා ගහක් මුල යට වාඩි වෙලා පොල් ගහක් යට වැලි සමතලා කරලා කිව්වා දැන් මම සිංහල අකුරක් මේකේ ලියනවා, මේක උගන්වනවා කියලා. ඔන්න අයන් ලියලා පළමෙන් කියන්නවා. ඒ වැල්ලේ මම පළමුවෙන් සිංහල ඉගෙන ගත්තේ පාලදුරේ මූදු වෙරළේ වැල්ලේ පොල් ගහක් යට. ඉතින් මේම සිංහල අකුරු ඉගෙන ගත්තාන් පස්සේ තාත්තා කල්පනා කළා ඉතින් පොතපත කියවන්න පුරුදු කරන්න ඕනේ කියලා. ලොකු අකුරෙන් අච්චු කරලා තියෙනවානේ ගණදිවි හැන්ඩ්ලයි වදංගවි පොතයි. ඔව් මේ පොතක් මට අරන් දුන්නා. මේ පොත අරන් දීලා පොඩි රබාලකුත් ගෙනත් දුන්නා. මේ රබාලයි මිනිගෙඩියකුයි බලලව ආතුරයට තියාගෙන මගේ අක්කා රබාල ගහනවා. මම මිනිගෙඩියයි මිනිගෙඩිය කාතකින් අනිත් අතින් පොත අරගෙන කවි කියේ නටනවා. මේ ක්‍රීඩා විදියට තමයි ඔය ඩෝල්ටන් ප්ලේන් අරව මේවා ගල කල්පනා කරන බොහොම ඉස්සර මීට අවුරුදු 53-54කට ඉස්සර ඔය අපේ පියා කළ වැඩේ. ඔව්. ඉතින් මේ නිසා තමයි මට පුරුදු වුණේ සිංහල අකුරු නිවැරදි කියවන්න. ඔව්. බොහොම ප්‍රියංකර විදිහට මේ වැඩේ කළේ. හා. ඉතින් මට තවත් මතකයි ඔහම සෙල්ලම් කළා අකුරු කියවන්න ඉගෙන ගත්තාන් පස්සේ. ඉතින් ඊට පස්සේ මට අවස්ථාවක් ලැබුණා වැඩි හොඳ උසස් පොත් කියවන්න. මොකද අපේ දෙමව්පියන්ගේ සිරිතක තිබුණා හැමදාම මාසෙ පොයේට පසළොස්වක සිල් සමාදන් වෙනවා. පන්සලේ සිල් සමාදන් වෙලා ඒ පන්සලේ එදා සිල් සමාදන් වෙච්ච උපාසක උපාසිකා පිරිස සියලු දෙනාම කැඳවගෙන යනවා ගෙදරට. දානෙට. ඉතින් ගෙදරට කැඳවගෙන ඇවිල්ලා ඉතින් ඒගොල්ලන්ට දන් දීලා උපස්ථාන කරලා ඉතින් පියා බොහොම ආසාවෙන් කියවනවා පූජාවලිය, ජාතක පොත අරවා මේවා. පැරණි බණ පොත් මේවලට කියලා දෙනවා. සමහර වෙලාවට පාලි පොතක් කියවලා තෝරලා දෙනවා. ඉතින් සමහර දවස්වල මටත් කියවලා ඩිංගක් පුතා ඩිංගක් කියන්න කියලා. වැඩිපුරම මම කියුවේ 550 ජාතක පොත. ඉතින් අර උපාසක අම්මලානේ වැඩිපුර පන්සල් වල ඉන්නේ ඔය සිල් ගන්නේම උපාසක අම්මලා පොඩි කොල්ලා හින්දා කියනවා අනේ මේ පුංචි මහත්තයලව අපි කියවගන්න කියලා. ඉතින් මම 550 ජාතක පොත කියවලානේ සිංහල පුරුදු වුණේ. ඉතින් ඒ අතරතුරත් පියා තවත් වැඩක් කළා. ඔව්. ඉස්කෝලේට මාව එක්ක යනවා පුංචි කාලේ හැමදාම කරත් එකින්. තාත්තා යනවා බේසාපුවට, මාව ගිහින් බස් කරනවා ඉස්කෝලේ ළඟ. මේ යන ගමන් මට පුරුදු කළා කියවන්න සිංහල පොත්. ගුත්තිලේ, එතකොට සැලලිහිණි සංදේශයේ, කාව්‍ය සේකරේ, කුසු ජාතකේ ඔක්කොම කිව්වා. මේ යන අතරතුර. යන අතරතුර. එතකොට බොහොම ප්‍රසිද්ධයි මේ තාත්තයි පුතයි මෙහෙම මේ පොත්ියෝගේ පාරදීය කරත් එකකින් යනවා කියලා පාළුවේ හැමෝම බොහොම ප්‍රසිද්ධයි අපි කියලා. මේ කරත් යනවා පොත් කියවන තාත්තයි පුතයි කියලා. ඒ තාත්තා සමාන කවියක් කියනවා, මම කවියක් කියනවා. ඔහොම කියලා විතරක් නෙවෙයි. අහල පහල පවුල වලදී අපේ නෑදෑයෝ මගේ වයස තරමේ ගෑනු පිළිවෙල ළමයි අප අතර කලංග පවත්වනවා. වැඩි කටපාඩම් කළ කවි කියලා පුළුවන් අපන් කවුද? කටපාඩම්ෙන් මේ ජාතක පොතෙන් කතන්දර කියවන්න පුළුවන් කවුද? තරංග පවත්වලා තෑගි දෙනවා. ඉතින් මේක ගැටි කරගන්න මේ පාඩම. මගේ හිතේ විතරක් නෙමෙයි මේ අහලා පහල ඉඳපු මේ ග්‍රාම හිතුව නැති කරලා ඒගොල්ලන්ගේ සමහර දෙනෙක් ගුරුවරු වුණා. මේක විදිහේ උසස් ඉගෙනීම ලැබුවා. නමුත් ඉංග්‍රීසි ඉගෙන ගත්තා මම විතරයි. මම බොහොම උසස් කොට සලකන දෙයක් තමයි මගේ ජීවිතේ ඇති වෙච්ච අර 1950 මේ මාසේ 26 වෙනිදා මහනුවර දළදා මාලිගාවේදී ඇතිවෙච්ච සමස්ත ලෝක බෞද්ධ සම්මේලනය. අවුරුදු 2500ක් තිබුණා බෞද්ධ ඉතිහාසය. නමුත් ඒ අවුරුදු 2500 තුරම කිසි කාලයක ඒ කාගේවත් ව්‍යාපාරයක් ඇති වුණේ නැහැ. මේ මුළු ලෝකයේම සම්බන්ධ මුළු ලෝකයේම බෞද්ධයන් සම්බන්ධ කොට යම්කිසි ආයතනයක් ඇති කරන්න ඕනේ කියලා.
ඉතින් ඒ දවස්වල මම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති. ඒ සභාපති හැටියට අලුත් කැඳවීම අනුව රටවල් 29කින් නියෝජිතයන් පමුණුණා. බලාපොරොත්තු සිද්ධියක් නෙවෙයි. මොකද මම සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක්. පිටරටවල මා එහෙමට ඇඳීමක් නැහැ. ආණ්ඩුවකින් සහායකමට ලැබුණේ නැහැ. නමුත් මට මේකෙන් පෙළෙන්නේ මම අවබෝධ කරගත්තේ යම් කිසි කටයුත්තකට වෙලාව පැමුණාම ඒ වෙලාවෙන් ප්‍රයෝජන ගැනීමට කෙනෙක් ඉදිරිපත් වුණොත් ඒ ඉදිරිපත් වන තලත්තාගේ තත්වය ගැන කොහෙත්ම සැලකීමක් නැතුව මිනිසුන් ඔහු සමග සහයෝගයෙන් ක්‍රියා කරන්න පෙළඹෙන බව. ඒ තැනත්තට නිසි තැනක් දෙන බව පෙනෙනවා. ඉතින් අර සමහර සිද්ධීන් පිළිබඳව ඒවාට නියම අවස්ථා තිබෙනවා. අක්ෂර සම්පත්තිය වගේ. ඉතින් මේ සමස්ත ලෝක බෞද්ධ සම්මේලනය ආරම්භ කිරීමට මේක නියම වෙලාවයි. ඕන කළ තිබුණේ කවුරු හරි මේක වැඩි පටන් ගන්න එකයි. මම නිතර කියන උපමාවක් තිබෙනවා මේ කොච්චර කිරි තිබුණත් මේක මුදවන්නේ නැහැ, මුදවන්න පුළුවන් කමක් නැහැ කියලා මූණ ලැබෙන තුරු. ඉතින් කොහොම හරි මූණ ලැබෙන්න ඕනේ. මේ සමහර විට මේ ලෝකයේ ඓතිහාසික සිද්ධීන් සම්බන්ධව ඔය නොයෙක් දේවල් කරකැවි තිබෙනවා. නියම අවස්ථාව ආවම අන්නාර මූණ ටික ලැබෙනවා. එතකොට කිරි මිදෙනවා. මහාචාර්ය ජී.පී. මල්ලසේකර මහතා, තමන්ගේ අතීතයත් ඒ මගින් බොහෝ දුරට අපේ දේශයේ නූතන ඉතිහාසයත් සිහි කරමින් වරක් ගුවන් විදුලි සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවක්.